सिंगल सिनेमावे दुष्टेकु चरितेट पनपोमिन अप हदवत्वल लियवी यति विल्सन करू महता पेरदिन जीवितेट समुदुन्ना दुष्ट चरितवलट पनपीम निसादो विल्सन करू महता लुकु कुडा कागे हदवते नुमेकिन सटानक वेला 1942 वर्षे ऑक्टोबर मास 28 वन दिन कोलंबदी उपत लभू मे करू महता मिय अनविट 79 वन वियेहि पसुवुना 1974 वसरे हदवत नेट्टो चित्रपटेन रंगनेट दायकत्वे दक्वा सिनेमा जीविते एनबू मेतुमा दशक पहाकट आसन्न कालयक रंगने यदुना प्रवेगकारी सटन्नालोकु वगेम सटन अध्यक्षकवरयेकु लेसद मेतुमा सिनेमावट दायक वेला तियेनवा लिंगतुकमट हेमोम करू यन नामयेन आमंत्रणय कल मेतुमा सिंगल सिनेमावे दुष्ट चरितयट नेतुम बेरी चरितयक उणा 1970 80 90 दशकवल बिहु जनप्रिय चित्रपट किहिपयक तमयि देमोदर पालम कोहतुरो सरदियलगे पुतावेनी चित्रपट इतिं ए चित्रपटवल दुष्ट चरितवलट मे विल्सन करू महता रंगणयेन दायक उणा ए वगेम 2000 वर्षयेन पसुव वन शॉट पार्लिमेंट जोक्स वेनी चित्रपटवलद मेतुमा रंगणयेन दायक उणा දැනට සිරගතව සිටින අංජන් රාමනායක මහතාගේ හොඳ මිත්‍රයෙක් තමයි මේ කරූ මහතා. මෑතකදී ඉරජ් වීරරත්න විසින් කරන ලද සංගීතමය වීඩියෝවකට මේ කරූ මහතා පෙනී සිටි අතරම එමගින් සමාජ මාධ්‍ය තුල ඔහු ගැන විවේචනද එල්ල වුණා. කොරෝනා සමයේදී විල්සන් කරූ මහතා නැවත සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වන්නට උනේ සහන පෝලිමක සිදු වූ ගැටලුවක් නිසාවෙන්. ඉතින් එම සිද්ධියෙන් පසුව ජනප්‍රිය රූපවාහිනී මාධ්‍ය කිහිපයක්ම මේ කරූ මහතා හමුවන්නට ගොස් තිබුණා. අවිවාහක ජීවිතයක් ගත කළ මේ විල්සන් කරූ මහතා ඉතාමත් ආර්ථික අපහසුතා මැද ජීවත් වන බවට සමාජ මාධ්‍ය තුල මතයක් පැතිර ගියා. වරක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට එතුමා පිළිතුරු දුන්නේ ඔහුට කෝටි 3ක් වටිනා ගුණනැගිල්ලක ආදායමක් ලැබෙන බවත් කිසිදු ආර්ථික අපහසුතාවයක් නොමැතිව තමන් ජීවත් වෙන බවත් 2019 වසරේදී තිත්ත ඇත්ත චිත්‍රපටයට දායක වූ මෙතුමා එය ඔහුගේ අවසන් චිත්‍රපටය වන බව කවදාවත් සිතන්නට නැතුව ඇති චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ මෙතුමා මෑතකදී දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වුණ ගිනිකෙලි සහ ගිනියවි ටෙලි නාට්‍යයේ ඉඟුරුකඩේ ගුණේ චරිතයට පණ පෙව්වා ඉතින් මේ ඉඟුරු කඩේ ගුණේ චරිතය එඩිතර අවංග චරිතයක් වුණා. ඉතින් එම චරිතය තුලින්ද මේ විල්සන් කරෝ මහතා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න ලැබුවා. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය 15කට වැඩි සංඛ්‍යාවකට මෙතුමා රංගනින් දායක වෙලා තියෙනවා. මාලනී පොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කළ සසර චේතනා චිත්‍රපටයේ නිකලස් නම් චරිතයට පණ දුන් කරෝ මහතාට ජූරියේ විශේෂ සම්මානයද හිමි වුණා. ඉතින් මරණය අතැතිව අපි ඉපදෙනවා යන කියමන පසක් කරමින් අද වන විට සුවහස ප්‍රේක්ෂක ආදරය දිනාගත් විල්සන් කරූ මහතා ජීවිතයෙන් සමුවරන්. ඉතින් අපි සියලු දෙනාම ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.